Hi guys, loading channel එකෙන් මම මදුෂාන් සජීතින් ඔයගලංග අදත් පිළිගන්නවා මගේ තවත් අලුත් වීඩියෝ එකකට guys. ඉතින් ඔයගොල්ලෝ දන්නවා බෙන්ක්ස් ගැන. බෙන්ක්ස් කියන්නේ ඔයගොල්ලෝ මගේ OG fan කෙනෙක් නම් OG subscriber කෙනෙක් නම් ඔයගොල්ලෝ දන්නවා. බෙන්ක්ස් ලා තමයි මගේ ඉස්සල්ලාම මට reach කරපු brand එක. ඉතින් ඒගොල්ලෝ මාර cool accessories හදනවා. iPhone වලට තමයි ඒගොල්ලෝ mainම ඒගොල්ලෝ මොකක්ද ඒගොල්ලෝ ටාගට් කරගෙන හිටියේ දැන් ඊවුනට මම දැක්ක ඒගොල්ලෝ ගැලැක්සි ලගේ කේසින්ස් එහෙමත් හදන්න පටන් ගන්න තියෙනවා ඉතින් ඒක විතරක් නෙමෙයි iPad stand අරෝමිය යෝගේ ගොඩක් දේවල් තියෙනවා ඉතින් මම දැනට පාවිච්චි කරන්නේ දැන් පාවිච්චි කරන්නේ බෙන්ක්ස් ලගේ stand එකේ ඒක සුපර්බ් ඒ කියන්නේ බිල්ඩ් ක්වොලිටි කටින් මාර හොඳ stand එකක් තමයි ඒක ඉතින් මෙන්න මේක ඒගොල්ලන්ගේ අලුත්ම accessory එකක් විදිහට මේකත් කියන්න පුළුවන්. ඉතින් මේක තමයි 3-in-1 magnetic wireless charging stand එක. දැන් ඕගොල්ලෝ කියයි මේ වගේ stand හදන කොච්චර companies තියෙනවද? ඒක හරි මම දන්නවා. ඒ වුණාට banks කියන්නේ මම දන්න සහ ඒගොල්ලන්ගේ මම ඉස්සලා කිව්ව විදිහටම build quality එක අතින් මාර හොඳ brand එකක්. ඉතින් මේකේ තියෙන වෙනස තමයි මේකේ වයර්ලස් චාර්ජින් වුණාට මේක 30 වොට් ෆාස්ට් චාර්ජින් තියෙන වයර්ලස් චාර්ජින් ඩොක් එකක් ඒ වගේම තමයි 3-in-1 පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව අපි මේක අන්බොක්ස් කරලා බලමු. ඉතින් Apple ලගේ දෙන නෝමල් අපේ වයර්ඩ් චාර්ජින් මොකක්ද කේබල් එක නෙවෙයි සෝරි ඇඩැප්ට එකක් 20 වොට්ස් නේ තියෙන්නේ. ඉතින් මේක වයර්ලස් චාර්ජින් 30 වොට්ස් තියෙනවා. ඉතින් අන්න ඒක අපිට ඉග්නෝ කරන්න බෑ. ඒක සෑහෙන වටින දෙයක් වෙයි. අපිට ඉක්මනට අපේ ෆෝන් එක චාර්ජ් කරගන්න ඕන නම් ඒ වගේ තමයි මගේ සෙටප් එකටත් මම හිතනවා හොඳම වෙලාවට ආපු හොඳම දෙයක් කියලා මේක ලස්සනට තියලා තියන්න පුළුවන්. ඒ වගේ තමයි මේ විදිහට තියලා තියෙදි ඔයගොල්ලන්ට මතක නම් අර ෆෝන් එකේ එන මොකක්ද ඒක මට නම් මතක නැහැ. අර පැත්තට එනවා වගේ ලස්සනට එන්නේ. අන්න ඒකත් ඒයි මට ඇත්තටම ඒක මතක නැහැ නම් මොකක්ද කියලා. හරි. එතකොට මේකේ මෙටීරියල්ස් වලට තියෙන්නේ සිලිකන් ඇලුමිනියම් ඇලෝය් ඇන් මැග්නට්ස් කියලා තියෙන්නේ. ඉතින් ඒ වගේ තමයි මේකේ තියෙනවා ෆෝන් Apple Watch ඇන් AirPods කියලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේක අන්බොක්ස් කරලා. කිසිම මේකට සම්බන්ධයක් නැති පොඩි දෙයක් මෙන්න මේ ලස්සන ලෝග එකක් ඒගොල්ලන්ගේ අලුතෙන්ද මන් දන්නේ මේක මන් දැකලත් නැහැ. එම්බෝස් වගේ කරලා තියෙන මාර ලස්සනයි මේ ලෝගෝ එක. පොඩි කූල් මේ ඩීටේල් එකක් ඒක තියෙනවා. ඕකේ මේක තියෙනවා පොඩි මැනුවල් එකක් වගේ එකක් මෙහෙමයි කියලා. ලස්සනයි. මේක මොකක් තියෙන්නේ මේක තියෙනවා type c කේබල් එක. ඉතින් බෙන්ක්ස්ලා ගේ මම ඔයගලන්ට කියලා තියෙනවා මේගොල්ලන්ගේ ප්‍රීටඩ් කෝඩ් මේ කේබල්ස් එහෙම තියෙනවා මාර හයි ක්වොලිටි වගේ කේබල්ස්. ඉතින් මම හරි ආසයි බෙන්ක්ස්ලාගේ කේබල්ස් වලට. ඉතින් මේක නම් හැබැයි ප්‍රීටඩ් කේබල් එකක් නෙමෙයි මේක නෝමල් කේබල් එකක් තියෙන්නේ. මන්න මේක පාවිච්චි කරලා දන්නේ සමහර විට මොකද ඒගොල්ලන්ගෙම මට හම්බුන ප්‍රීටඩ් කේබල් තියෙනවා මම ඒ වගේ එකක් පාවිච්චි කරයි කියලා හිතනවා. ඉතින් මෙන්න මේ වගේ type c කේබල් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි ඕ ඒක ඇත්තම හොඳ weight එකක් තියෙනවා ඒකට. හොඳ බරක් තියෙනවා ඒකට. ඒ කියන්නේ අපි ෆෝන් එක තිබොත් එහෙම මං හිතන්නේ ඇදගෙන වැටෙනවා වගේ එහෙම දෙයක් තේ කියලා. wow මේක සුදු වුණා නම් තවත් හොඳයි කියලා මට හිතෙනවා. මාර ගති එක. ඒ වගේ තමයි මේ මේකේ අපිට ඇන්ගල් එක වෙනස් කරන්න පුළුවන්. ඉතින් මේක යට දාලා තියෙනවා 3-in-1 magnetic wireless charging කියලා අර details ටිකම තියෙනවා. ඉතින් මම හිතනවා මේකේ ඇතුලේ ඔක්කොම ඒගොල්ලෝ ඉන්ටග්‍රේටඩ් කරලා ඇති කියලා. ඒ කියන්නේ මේ 30 වොට්ස් චාර්ජ් වෙන්න පුළුවන් විදියට ඔක්කොම දේවල් ටික. ඉතින් හොඳ බරක් තියෙනවා මෙතන මයිසලා කිව්වේ දෙරම තනි කර ඇලුමිනියම් වලින් තමයි මේක හදලා තියෙන්නේ. ඒ වගේම මෙන්න මෙතන යට තියෙනවා type c අපේ
පෝට් එක මේක ප්ලග් කරන්න ඕන තැන. ඉතින් මෙතන අපිට අපේ Apple Watch එක charge කරගන්න පුළුවන් මේ විදිහට උඩට අරගෙන මේක තිබ්බහම. ඉතින් පාවිච්චි කරන්න නැති වෙලාවට මෙහෙම තියලා තියන්න පුළුවන්. මෙතන අපිට AirPods අපේ charge කරගන්න පුළුවන්. දැන් මේක අපි කරලා බලමු. පොඩ්ඩක් ඉන්න මං අරගෙන. ඕකේ. මෙන්න මම මේක ප්ලග් කරා. මේක ලයිට් එක ඕකේ. මේක ප්ලග් කරාම මෙන්න මෙතනින් පොඩි ලයිට් එකක් පත් වෙනවා, පවර් එනවා කියලා. අපි බලමු මේක charge වෙයිද කියලා. ඕ. ඔසේ අපි ෆෝන් එක තියලා බලමු. ඕකේ. charging මේ දෙන්නේ මෙන්න මේක තමයි මම කියුවේ. ඉතින් මෙන්න මේ වගේ ලස්සන්ට තියාගන්න පුළුවන් සහ මේ වගේ අපිට angle එක වෙනස් කරගන්නත් පුළුවන්. ඉතින් එහෙම මේ එහෙම ඇත්තම ඕකලට පෙනුනට එහෙම ගැලවෙනවා කියලා ඇත්තම එහෙම ගැලවෙන්නේ නැහැ. ඉතින් අර මේක angle එක වෙනස් කරන්න කියලා අපි පොඩ්ඩක් pressure එක දැම්මහම පොඩ්ඩක් ගැලවෙන්න බලනවා. නැත්තම් ඒක එහෙම ඇත්තම පේනවනේ. එහෙම ගැලවෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඕක තමයි සීන් එක. ඉතින් ඕගොල්ලන්ට ලස්සන්ට මේ වගේ ඕගොල්ලන්ගේ ටේබල් එකක් උඩ මේක තියලා තියන්න පුළුවන්. අනිත් එක තමයි මේක මේ යට තියෙන මේ මෙටීරියල් එක කියන්නේ මෙන්න මෙතන මේ රබර් වගේ තියෙන මේව දෙක නිසා ඇත්තම මේක ලස්සන්නේ නැහැ. සොලිඩ් විදිහට මෙහෙම තියෙනවා. ඒක සුපර්. ඉතින් ඉතින් ඇත්තම මේක 30 වොට් charge කරනවද නැද්ද කියන එක මම ඔයගලන්ට අප්ඩේට් එකක් දෙන්නම් FB වල හරි Instagram වල හරි නැත්නම් මම කොහෙද YouTube වල comment post එකේ හරි මම දාන්නම් ඔයගලන්ට මේක ඇත්තටම 30 වොට් speed එකකින් charge කරනවද කියලා. ඉතින් guys මේක තමයි මේ gadgets එක banks ලාගේ. ඉතින් මම links ඔක්කොම දාලා තියෙනවා මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයගොල්ලෝ කියලා බලන්න මතක ගන්න එපා. ඒ වගේම තමයි මම කෝඩ් එකක් දාලා තියෙන එකත් පාවිච්චි කරන්න. එතකොට ඔයගොල්ලන්ට ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් තවත් මගේ channel එක subscribe කරලා නැත්නම් guys දැන්ම ගිහින් subscribe කරන්න, like කරන්න, share කරන්න. ඒ වගේම තමයි තාමත් bell icon එක click කරලා නැත්නම් ඒකත් click කරලා තියාගන්න. අලුත් video එකක් ආපු ගාම ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වෙන්න. ඉතින් තවත් අලුත් video එකකින් එනකම් sayonara.